නවතම වීඩියෝ නරඹන්න සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න නවතම වීඩියෝ දැමුසෙනින් එසෙනින් දැනගන්න බෙල් බටන් එක ක්ලික් කරන්න අපි සූදානම් මෙහෙමනම් පිලිසඳරට යොමු වෙන්නට අපි අද කිව්වත් වගේ කැඳවාගෙන ආවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා සුබෝදසනක් සුබෝදසනක් මම දන්නේ දැන් මේ දේශපාලනික වශයෙන් මාස ගණනාවක් තිස්සේ ඡන්ද සටනක් ඇදගෙන ඇවිල්ලා දැන් තව මාසයක් විතර තියාගෙන තමයි මේ වෙලාවේදී ඉන්නේ ඒක නිසා හැමෝගෙම අහන ප්‍රශ්නට වඩා මට හිතෙන වෙනස් විදිහකට පටන් ගන්න තරුණ දේශපාලනඥයෝ බොහෝමයක් මේ පාර තියෙන ප්‍රවණතාවයක් එතකොට අර කාලාන්තරයක් තිස්සේ හිටපු දේශපාලනඥයන්ට වඩා තරුණ අලුත් මූණු අතර මේ පාර ලොකු තරඟයක් තියේ කවින්ද ජයවර්ධනට ඒ තරඟය බරපතල විදියට දැනලා තියෙන්නේ මේ වෙනකොට මම හිතන්නේ හැම මැතිවරණයක්ම ඉතාමත් තරඟකාරී විශේෂයෙන්ම මේ මැතිවරණ ක්‍රමය මනාප ක්‍රමය තුල අපිට සටන් වදින්න වෙනවා පක්ෂය තුලත් ඒ වගේම අනිත් පක්ෂත් සමග ඉතින් මම හිතන්නේ මැතිවරණයක් කියන්නේ අභියෝග රසකට මුහුණ දෙන්න වෙන කාල සීමාවක් මම හිතනවා තීන්දුව ගන්න ජනතාව තීන්දුව ගැනීමේදී ජනතාවට තියෙනවා වරමක් ඒ තමයි මැතිවරණ දිනේදී තමන්ට කැමති පුද්ගලයාට ඡන්දය ලබා දෙන්න මම විශ්වාස කරන්නේ මේ රටේ ඇත්තටම අනුෂි මේ අපි තමයි ඡන්දය දීලා දේශපාලඥයන් උත්තරීතර පාර්ලිමේන්තුවට පත් කරන්නේ අපි පාර්ලිමේන්තුවට පත් කරාගින් පස්සේ අපි දකිනවා Facebook එකේ කමෙන්ට් දානවා මේ පාර්ලිමේන්තුවේ 225ටම සහරන්නේ බෝම්බ ගැහුවේ නැත්තේ එහෙමත් නැත්නම් ඇයි මේ ගම් වතුරක් ඇවිල්ලා මේ පාර්ලිමේන්තුව ගිලෙන්නේ නැත්තේ එහෙම නැත්නම් ඇයි මේ කොරෝනාව පාර්ලිමේන්තුවේ 225ට හැදෙන්නේ නැත්තේ කියලා. ඒකට හේතුව අපි දේශපාලඥයා ගැන යම් කිසි තක්සේරුවක් කරොත් එහෙම නැත්නම් S2 වහගෙන මනසින් කල්පනා කරොත් ඔය පත්‍රවල තියෙන කාටුන් වල ඉන්න දේශපාලඥයා තමයි අපිට මැවිලා පේන්නේ. බඩ තියෙන, ඇඟපත තියෙන, කපටියක් ඉත්ත කැඳලා ඉන්න, ගමේ වැලි ටික කපා ගන්න, පස් ටික කපා ගන්න, ගල් කඩන එහෙම නැත්නම් කප්පම් ගන්න කොමිස් ගන්න පුද්ගලෙක්. හැබැයි අපි ඒක ඒ පුද්ගලයා කවුද කියලා දැනගෙනම ඒ මිනිස්සයා මනාප ගන්න විය ඉහදම් කරනකොට බඩු බෙදනකොට ආයමත් ඒ මිනිස්සයාටම අපි ඡන්ද දෙනවා. දීලා ඒ මිනිස්සයා පාර්ලිමේන්තුවට ඇරලා ඊට පස්සේ Facebook එකේ මිනිහා මැරියන් කියලා කමෙන්ට් දානවා. ඉතින් මං හිතන්නේ අනුෂි අපිට ලැබිලා තියෙන මේ අවස්ථාවේ උපරිම ප්‍රයෝජනේ අරගෙන සමහර වෙලාවට සමහර කෙනෙක් හිතන්න පුළුවන් මගේ එක ඡන්දෙන් මහ ලොකු වෙනසක් මේ රටට වෙන්නේ නැහැ කියලා. එහෙම හිතලා ඡන්ද දෙන පිරිසක් ඉන්නවා. එතකොට ආඩියක් දෙනාගේ කැඳහැලිය වගේ පත් වෙනවා. ඒ නිසා මං හිතන්නේ මෙවර මැතිවරණයේදී මං ඉල්ලීමක් කරනවා තරුණ දේශපාලඥයෙක් හැටියට පක්ෂයට, පාටට, ජාතියට, ආගමට ඡන්ද දෙන්න එපා. තමන්ගේ රටට වැඩක් කරන්න පුළුවන් තමන්ගේ ඡන්දයට වටිනාකමක් එකතු කරන්න පුළුවන් පුද්ගලයන්ට ඡන්ද දෙන්න කියලා. ඔබේ පණිවිඩේ දෙනකොට ජනතාවට ජනතාව කල්පනා කරනවා කාවද තෝරගන්න කියලා. ඒ තෝරගන්න කල්පනා කරමින්නකොට ඔබව තෝරගන්න කියලා ජනතාවට කියද්ද හේතු තියෙන්න ඕනේ. ඇයි කාවින්ද ජයවර්ධනව තෝරා ගත යුත්තේ මෙවරත්? මොනවද කාවින්ද ජයවර්ධන ඉදිරියේදී කරන්න බලාපොරොත්තුව තමන්ගේ ජනතාවට? මම කියන්නේ මාව තෝරගන්න කියලා. මම කියන්නේ මේ රටේ ජනතාව බුද්ධිමත්. මේ රටේ ජනතාවට බුද්ධියක් තියෙනවා. ඒ වගේම ජනතාව ඉතාමත් විමසිල්ලෙන් කටයුතු කරන්න කල්පනා කරලා බලන්න තමන්ගේ ලබා දෙන ඡන්දෙට වටිනාකමක් එකතු කරන්න කවින්ද ජයවර්ධනට පුළුවන් ද බැරිද කියලා. මම වෛද්‍යවරයෙක්. මම අම් වගේ තාත්තා දිවංගත දොස්තර ජයලජ ජයවර්ධන මහත්තයා මට හැම වෙලේම කියපු දෙයක් තමයි මට රජකම නැත්තම් වෙදකම තියෙනවා කියලා. ඉතින් සමහර වෙලාවට දේශපාලඥයෝ එන්නේ යටි මඩි ගහ ගන්න, තනතුරු තානාන්තර ගන්න, වරදාන වරප්‍රසාද ගන්න, ජනතාවගෙන් යැපෙන්න. එහෙම නැති පුද්ගලයන්ට අපි අපේ ඡන්දය ලබා දෙන්නට ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම මේ රටේ දේශපාලන ශාස්ත්‍රය ගත්තහම පක්ෂ දේශපාලනයේට ලැබදි කණ්ඩායම් වැඩි. නමුත් මොන පක්ෂ වුණත් මොන පාට වුණත් වැරදි දේ වැරදි කියන්නත් හරි දේ හරි කියන්නත් කොන්දක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ රට ගැන දැක්මක් තියෙන්න ඕනේ. මේ රටට ආදරය කරන්න ඕනේ. හැම ජාතියක් ආගමක්ම ශ්‍රී ලාංකීය ජාතිය හැටියට සලකන්න ඕනේ. ඉතින් මේ ආකාරයේ මේ දේවල් පුළුවන් නම් ඉෂ්ට සිද්ධ කරන්න. මං හිතන්නේ මේ පුද්ගලයාට තමයි ඡන්ද ලබා දෙන්න ඕනේ කියලා. මං කවදාවත් කියන්නේ මට ඡන්ද දෙන්න කියලා. මොකද එහෙම තක්සේරුවකට එන්න මම සූදානම් නැහැ. ඒ තක්සේරුව කරන්නට ඕනේ මේ රටේ ජනතාව. ඔව් දැන් ඔබතුමන්ලගේ
පාර්ශවය සහ අනෙක් පාර්ශවය හා අතර එකම පැත්තේ හිටපු කට්ටිය මේ වෙලාවේ වෙනම තරඟයකට ඇවිල්ලානේ තියෙන්නේ ඔබතුමන්ලා අතරෙත් මේ වෙලාවේ එකට දේශපාලනය කරපු පිරිස් දැන් දෙපැත්තකට ඇවිල්ලා එක්කෙනා මූණට මූණ බලාගෙන තරඟ වදින්න වෙලා තියෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. එහෙම තියෙද්දි මේ අරුණ පුවත්පත ඇතුළු පිටුවක මම දැක්කා ඊයේ මෙතනට ආපු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රදර්ශන යාප්පා මහත්තයා කියලා තිනවා රනිල් සජිත් දෙපිල නයි මුගටි වගේ කා ගන්නවා කියලා. දැන් මෙහෙම කා ගන්න අතරේ ඡන්දයක් කරලා ජනතාවට ප්‍රතිපත්ති කියලා මිනිසුන්ගේ ඡන්ද ගන්න පුළුවන් කියලා ඔබතුමන්ලා විශ්වාස කරනවද? නෑ මං හිතන්නේ එතුමාට අමතක වෙලා තිනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි පුහුට්ටුවයි පලාත් පාලන මැතිවරණයේදී කොයි ආකාරයේද හැසිරුනේ කියන එක. ඒ අය තමන්ගේ පක්ෂේ කඩාගෙන ඊට පස්සේ අනුන්ගේ පක්ෂ ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ අර කතාවකුත් තියෙනවානේ තමන්ගේ ඇහි තියෙන පොල් පරාලේ පේන්නේ අනුන්ගේ ඇහි තියෙන මේ පොල් කෙන්ද පේනවා කියලා. ඉතින් ඒ වගේ කතාවක් තමයි ඕක. හරි. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෙනෙක් කියන කතාවක් කියමුකෝ. මේ අරුණනේ දුවේ තිබුණේ. මේ පුවත්පතේම හත් වෙනි පිටුවේ තියෙන මහාචාර්ය එම්.ඒ. උද සොයිසම් මහතාගේ ප්‍රකාශය. එජාපෙන් ගියාට මුකටද සිරිකුතේ බලය. මේ මර මැතිවරණ අපට පේන රාජ්‍ය බලය ලබා ගැනීම වගේම ඊළඟ සටන් පාඨයේ බවට පත් වෙන්නේ සිරිකුත බලය අත්පත් කර ගැනීම. එතකොට මේ 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 වාර්තාවේ තවදුරටත් තියෙන සජිත්ත්ව පක්ෂයේ නිර්පන්න තිබුණේ මීට බොහොම ඉස්සර. එහෙම වුණා නම් මේ තරම් ලොකු කණ්ඩායමක් සජිත්ත්ව පක්ෂයෙන් ගලව ගන්න බෑ. රනිල් වික්‍රමසිංහගේ දුර්වලකම තමයි තීන්දු තීරණ ගැනීම පසුබෑම. ඒ සඳහා කල් ගැනීම මේ ආදි කාරණා කිපයක් සඳහන් මේ වෙනත් පාර්ශවයකින් කියන්නේ මේ කතාව. එතකොට ඒකත් බැහැර කරනවාද ඔබ? මම හිතන්නේ මම ওই ප්‍රශ්නේ දකින්නේ වෙනත් කෝණයකින්. විශේෂයෙන්ම දේශපාලන වශයෙන් අපි කල්පනා කරනකොට මම අර කලින් කිව්වා වගේ මේ බලය ලබා ගැනීමට වඩා අපේ රටේ ජනතාව රජ කරවන්න පුළුවන් නම් ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒකෙදි සිරිකොතද පාර්ලිමේන්තුවද ජනාධිපති මන්දිරයද කියලා අදාළ වෙන්නේ නැහැ. රටේ මිනිස්සුන්ට වැඩක් කරන්න පුළුවන් රටේ මිනිස්සුන්ව බලා කියා ගන්න පුළුවන් අපේ රටේ මිනිස්සුන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න පුළුවන් කොයි ආකාරයෙන්ද ඒකට තමයි මුල් තැන දෙන්න ඕනේ. ඉතින් මම විශ්වාස කරන්නේ සිරිකොත අල්ලන්නවත් එහෙම නැත්නම් වෙනත් දෙයක් කරන්නවත් අනිත් එක සජිත් ප්‍රේමදාස මැතිතුමාව එක්සත් ජාතික පක්ෂෙන් එලවන්න කිසිම හේතුවක් නැහැ. එතුමා ශ්‍රේෂ්ඨ නායකයෙක් හැටියට දූෂණයට වංචාවට අක්‍රමිකතාවට එවගේම කප්පන් ගැනිල්ලට කොමිස් ගැහිල්ලට කිසිම දෙයකට සම්බන්ධ වෙච්ච නැති නායකයෙක්. මොකද්ද කාරණේ? එතුමා සිරිකොතෙන් එලවන්නවත් පාර්ලිමේන්තුවෙන් එලවන්නවත් රටින් එලවන්නවත් එතුමා මං හිතන්නේ මේ රටේ ඉන්න ඉතාමත් අතලොස්සක් වෙච්ච පිරිසිදු දේශපාලඥයෝ ඒ ගණේ ඉන්න ඉහළ පෙළේ දේශපාලඥ කියලා මම විශ්වාස කරනවා. ඔබ ඔබ හිතන පතන විදිහේ ඔබ පිළිතුරු ලබා දෙන්නේ අපි දකින අපි අහන දකින කාරණා දිහා බැලුවම අපිට පේන තත්ත්වයක් තමයි මේ සිරිකොත බලයැලීම කියන එකත් මේ මෙවර මැතිවරණයේ ඔබේ පාර්ශවයෙන් නිතර ඇහෙන කාරණාවක් බවට පත් වෙලා තිනෝ. මේ මේක බැහැර කරන්න කිසිසේත් බෑ. මොකද මැතිවරණ වේදිකාවල මාධ්‍ය හමුවල මේක නිතර කියවෙනවා. එතකොට ජනතාව කල්පනා කරනවානේ මේ ජනතාවට වැඩක් කරන්නද මේ හදන්නේ නැත්නම් තමන්ගේ වැඩේ කරගෙන පක්ෂ බලය තහවුරු කරගන්නද මේ දඟලන්නේ කියන එක. නෑ ඇත්තටම මම හිතන්නේ අපි සියලු දෙනාම එක්සත් ජාතික පාක්ෂිකයෝ. අපි එක්සත් ජාතික පක්ෂය අතෑරලා ගියේ නෑ. උදාහරණයකට මම ජාතික යෝන් ප්‍රමුණ හිටපු සභාපතිවරයා. ඒ වගේම මම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සභිකයෙක්. ඒ වගේම මම මීගමු ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායකයෙක්. ඒ සියල්ලක්ම අපි පැත්තකින් තියලා එළියට බැස්සේ මේ රටේ පාක්ෂිකයාගේ හදවතේ තියෙන දුක කඳුල වේදනාව තේරුම් අරගෙන දේශපාලන ගමනක් යන්න පුළුවන් නායකයෙක් හැටියට ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාව ජනතාව පිළිගන්නකොට අපිට ජනතාවත් එක්ක හිටගෙන ජනතාව රජ කරවන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න වෙනවා. අපිට මොනතරම් තනතුරු තානාන්තර තිබුණත් වැඩක් නැහැ. අපේ රටේ ඉන්න අපේ පාක්ෂිකයන්ට එක්සත් ජාතික පාක්ෂිකයන්ට දැන් සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් බවට පත් වෙලා ඉන්න අයට අපේ යුතුයකම කරන්නට බැරෙනා. ඉතින් ඒක නිසා මං හිතන්නේ ඔය ප්‍රශ්නේ අවලංගු වෙනවා ජනතාවගේ පැත්තෙන් නම් ඔය ප්‍රශ්නේ ගැන කල්පනා කරන්න පටන් ගන්න. දැන් එහෙම තියෙන අතරවාරේ මං අර දේශපාලනය කරන පැත්ත එතකොට ඔබතුමාලගේ පාර්ශව ගැන ඔය ඔක්කොම කල්පනා කරලා බලද්දි අභියෝග කියන ඒවා මැතිවරණයක් අභිමුවට එද්දී ඔබතුමාත් සඳහන් කරා වගේ ඉතාම බරපතල විදියට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට ප්‍රචාරණ කටයුතු කරද්දී සාමාන්‍ය ප්‍රතිරූපය පවත්වාගෙන යද්දී ඔය තත්ත්වයට බරපතල විදියට මුහුණ දෙන්න වෙනවා. හිතෙන් නැද්ද පහුගිය දවස්වල වෙච්ච
තමන්ගේ පාර්ශවයේම සහෝදර දේශපාලනඥයොත් එක්ක ඇතිවෙච්ච පුංචි පුංචි ආරවුල් නිසා දැන් ඔබතුමාගේ ප්‍රතිරූපයට කිසියම් ආකාරයක හානියක් වෙලා තියෙනවා කියලා මම හිතන්නේ කිසිම මගේ ප්‍රතිරූපයට හානියක් කාටවත් කරන්න පුළුවන් කියලා මොකද මගේ ප්‍රතිරූපයේ තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ හදවතේ ඉතින් මම කවුද කියන්න ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව දන්නෝ මම වැරදි වැඩ කළා නෑ වැරදි වැඩ කරන අයට අනුබල දීලත් නෑ වැරදි වැඩවලට සම්බන්ධ වෙලත් නෑ ඒ වගේම පිරිසිදු දේශපාලනයක් කිරීම සඳහා මම අපකැප වෙලා ඉන්නවා ඒක නිසා මම හිතන්නේ මට අගතියක් කරන්න හානියක් කරන්න පක්ෂ විපක්ෂ දේශපාලඥයන්ට පුළුවන් කමක් තියනවද නැද්ද කියන එක පිළිබඳව ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව දන්නවා මම පහුගිය දවසක Facebook පිටුවටත් කිසියම් ආකාරයකින් සයිබර් ප්‍රහාරයක් වුණා නේද හැක් වීමක් සිද්ධ වුණා ඔව් මගේ Facebook ගිණුම හැක් කරලා මගේ 58000ක් තිබුණු ලයික්ස් එකෙන් 10000ක් අඩු කරලා 48000ක් දක්වා අඩු කරලා විශේෂයෙන්ම මගේ කැම්පේන් එකේ සියලුම දත්ත ජනවාරි 1 වෙනිදා ඉඳන් මැයි 8 වෙනිදා වෙනකන් සියලුම දත්ත ඩිලීට් කරලා ඒ වගේම මගේ නම කවින්ද ජයවර්ධන කියලා ජයවර්ධන කෑල් ලයින් කරලා වෙරිෆයිඩ් පේජ් එකේ ෆොටෝ එක වෙනස් කරලා ඊට අමතරව ඇක්සස් සම්පූර්ණයෙන්ම මගෙන් ගලවලා මගේ ඇඩ්මින් මේ හිටපු එක ඒක සම්පූර්ණයෙන්ම මේ ඇඩ්මින් අයින් කරලා Facebook email address එක phone number එක වෙනස් කරලා ඊට පස්සේ visibility එක වෙනත් රටවල් දෙකකට දාලා කම්බෝඩියාවටයි වියට්නාමයටයි ඒ වගේ ලොකු වැඩක් කරා කවුරු හරි ඉතින් මට කියන්න තියෙන පළ ඇති ගහට තමයි ගල් ගහන්නේ මගේ තාත්තා හැම වෙලෙම කියපු කතාවක් ඒක ඉතින් ඒ ප්‍රශ්නයක් නෑ ගහ පිටින් කපලා දැම්මත් අපි ආය අතු දාලාද මේ ඉහළට එනවා ඔබේ Facebook පිටුවේ වගේම මේ අපි UMP Facebook පිටුවට එක්සත් ජාතික පක්ෂයෙන් තර්ජන ගර්ජන තියෙනව නේද ඔබට ඒක පාවිච්චි කරන්න බෑ කියලා මම නම් ඒක දරුන් දීලා තියෙනවද මම නම් ඒක පාවිච්චි කරලත් නෑ එහෙම මට නම් තර්ජනයක් ඇවිල්ලත් නෑ මොකද අපි දැක්ක සජිත් ප්‍රේමදාස මහත්මයාගේ බොහෝ එතුමා සම්බන්ධ වෙන සමගි ජනබලවේගයට සම්බන්ධ බොහෝ අවස්ථාවන් සජීවී විකාශය පවා සිදු කරනවා අපි UNP Facebook පිටුව හරහා එතකොට ඒක නවත්වන්න කියලා නැද්ද එක්සත් ජාතික මේ බාද පත්‍රෙත් තියෙනවා මම හිතන්නේ මේ ඒ පිළිබඳව මම දැනුවත් වෙලා හිටියේ නෑ හැබැයි මම හිතන්නේ Facebook එකේ එක එක නම්බලින් එක එක අයට ගෲප්ස් හදන්න පුළුවන් පේජස් හදන්න පුළුවන් ෆෑන් පේජස් හදන්න පුළුවන් ඉතින් ඒවා සමහරවල් නතර කරන්න බෑ ඒවා එක එක පුද්ගලයන්ට අයිති pages so මට මෙන්න මේ කාරණාවටත් ඔබෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙන මේ දිනමින පුවත්පතේ තියෙන මුල් පිටු වාර්තාවක් කොමිෂන් සභා පැවැත්වීම අපට හානියක් සජිත්ගේ පක්ෂයෙන් පැමිණිල්ලක් මැතිවරණ කොමිසමට පැමිණිලි කරලා තිනවද මේ වන විට මේ පාස්කු ප්‍රහාරය ආදී කොමිෂන් සභා පැවැත්වීම මගින් මැතිවරණ ව්‍යාපාරයේදී ඔබේ පාර්ශවයට හානියක් වන බවට මම හිතන්නේ ඒක නිවැරදි වෙන්නට ඕන ඔය කාරණේදී මම විශ්වාස කරන්නේ පැමිණිල්ල තියෙන්නේ කොමිසන් සභාවල තියෙන දත්ත සහ තොරතුරු මාධ්‍යට හෙලිකිරීමත් එක්ක මාධ්‍ය හොවා දක්වන ආකාරය තුල යම් කිසි දේශපාලන පක්ෂයට හෝ පුද්ගලයෙකුට වාසි සහගත වෙන ආකාරයේ හොවා දක්වන්නට පුළුවන් කියන කාරණය තමයි මං හිතන්නේ ඔය පැමිණිල්ලේ තියෙන්නේ. එහෙම නැතුව කොමිසන් සභාව තුල කරන්නා වූ ක්‍රියාදාමය අවාසි සහගතයි කියන එක නෙමෙයි. ඒකද අපිට තිබෙන ප්‍රශ්නෙත් ඒකයි ඒකද එහෙම නැත්නම් දැන් නම් කියවෙද්දී මේට ඒවක පාලනයේ හිටපු නිසා ඒකද මෙතන තියෙන ගැටලුව සම්බන්ධ වෙන නිසා නම් ගම් වශයෙන්ම සම්බන්ධ වෙන නිසා නෙමෙයි ඒක නෙමෙයිද ගැටලුව මෙතන ඒක මං හිතන්නේ මාධ්‍ය ඔස්සේ හොවා දක්වන්න උත්සාහ ගන්න ආකාරය යම් යම් පක්ෂවලට යම් යම් පුද්ගලයන්ට ඉලක්ක කරගෙන ඒ පරීක්ෂණ සිදු වෙනකොට එය දේශපාලන වශයෙන් වාසි ලබා ගන්න උත්සාහ ගන්නවා නම් අන්න එතන තියෙන ප්‍රශ්නයක් ගැන තමයි මම හිතන්නේ කතා කරලා තියෙන්නේ. හොඳයි. අපිට තව කතා කරන්න කාරණාවක් තියෙනවා, වෙලාවක් තියෙනවා. ඊට කලින් කෙටි විරාමයක් ලබාගෙන අපි ඉක්මනින් මුණ ගැහේ. කෑමට රසය කරන ලුණු අවංක දේශපාලන නායකත්වය අශෝක් අබේසිංහ කුරුණෑගල දිස්ත්‍රික් නායක අංක 8 සමගි ජනබල වේගය
Hairfall කියන්නේ damage කොණ්ඩයක සලකුණක්. Dove Hairfall Rescue try කරන්න. එහි ඇති Neutrilock serum සහ හතරින් එකක් moisturizing milk is a kiss මුල සිට පෝෂණය කර, is a kiss වැටි යාමසියට 98ක් දක්වා අවම කරයි. Dove Hairfall Rescue. Is a kiss වැටි යාම අවම කරන Dove Hairfall Rescue. දැන් රුපියල් 80ක ඉතිරියකට. ඔබත් 2D 3D සජීවීකරණ ශිල්පියෙක්ද දක්ෂ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්ද ජපානයේ ටෝකියෝහි පැවැත්වෙන ටිටිකොන් 6 ඒසියා කෙටි චිත්‍රපට තරඟයට ආයුධ කිරීමට ඔබගේ නම සහ දුරකථන අංක sridigicon6@gmail.com වෙත යොමු කරන්න. ටිටිකොන් 6 ඒසියා මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM ඕලෙවෙල් සමත ඔබට ජපන් යාමට ස්පුට්නික් අමතන්න 0715240240 සාමාන්‍ය පත්තර වල ප්‍රගීත අපිට හැමදාම උදේට ගොඩක් කලාවට කියන්න වෙන්නේ කවුරු හරි තව කෙනෙක් ගැන කියපු ප්‍රකාශයක් ඒ ප්‍රකාශ වලට තව කෙනෙක් අදහස් දක්වන ආකාරය අර ටිකක් ගොසිප් තත්ත්වයේ බොහෝ දේවල් තමයි අපිට දකින්න හැම වෙන්නේ පුවත්පත් වල ඒක නිසා කවින්ද ජයවර්ධන මහත්තයා ඇවිල්ලා ඉන්න එකේ තරුණ දේශපාලන ක්ෂණයක් කොට දේශපාලනය කරලා අත්දැකීම් කාලයක් තිස්සේ තියෙනකොට තමගේ පියාගෙන් එක තමයි මේ කියන්නේ පියාගෙන් මේ දේශපාලනය පිළිබඳව ඒ යුගයේ පුංචි කාලේ ඉඳන්ම දකින්නකොට ඒ දේශපාලනය දකින්නකොට ඒ ලබාගෙන තියෙන අත්දැකීම් වෙනස් ඇතිනේ ඒතර එතුමන්ලගේ කාලේ ඉඳන් ඔබතුමාගේ කාලේ එනකොට ලෝකේ සෑහෙන කොහොමත් වෙනස් වුණා ලංකාව ටිකක් හිමින් තමයි ඉස්සරහට ගියේ අපි තනි තනිව පුද්ගලයෝ වශයෙන් අපි ලෝකයට විවෘත වෙන්න හැදුවට අපි රටක් විදිහට එච්චර ඉස්සරහට ගියේ නැහැ දැන් ඊළඟට අනාගතයේ දේශපාලනය රට බාර වෙන්නේ ඔබතුමන්ලගේ પરම්පරාවට එතකොට ඒ પરම්පරාවෙන් අර අපි ප්‍රමුඛතා කියලා දෙයක් හඳුනා ගන්න ඕනනේ ඔබතුමා විශ්වාස කරන විදිහට ලංකාවේ වෙනස් විය යුතු දේවල් සහ ලංකාව හදාගත යුතු දේවල් මූලික වශයෙන් මොනවාද මම මේ තරුණෙක් විදිහට දකින්න හැටි අහන්නේ ලංකාවේ වෙනස් විය යුතු පළවෙනි කාරණය තමයි මං හිතන්නේ අධ්‍යාපන ක්‍රමවේදය අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් විය යුත්තේ පාසලට ඇතුළත් කර ගැනීම ඉඳන් මේ රටේ මං හිතන්නේ දෙමව්පියන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි දරුවෙක් කොහොමද පාසලකට දාගන්නේ කියලා හොඳ අධ්‍යාපනයක් ලබා දෙන එක අපේ රටේ සාක්ෂරතාවයේ 70%ක් තිබුණට 26000කට වැනි අඩු ප්‍රමාණයකට තමයි රජයේ විශ්වවිද්‍යාලවලට යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ පෙරිලා 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 තමයි ඒ අයට එවැනි අපේ විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ගියාගෙන් පස්සේ ඒ හදාරන විෂයන් වලට ලංකාවේ රස්සාවල් නැහැ. ලෝකයේ රස්සාවල් නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ උපාධිධාරීන් බවට පත් වෙනවා රැකියාවක් නැතුව ඊට පස්සේ ඒගොල්ලන්ට කියනවා රැකියාව විරහිත උපාධිධාරීන් කියලා. හරි ලැජ්ජයි අපේ රටේ එවැනි තත්ත්වයක් ඇතිවීම පිළිබඳව. මම හිතන්නේ අපිට තියෙන ලොකුම සම්පත තමයි මානව සම්පත. අපි මේ මානව සම්පතින් ප්‍රයෝජනයක් ගන්න නැති එක පිළිබඳව මට ලොකු කනගාටුවක් තියෙනවා. ඒ පළවෙනි කාරණය. දෙවෙනි කාරණය මේ රටේ අපි හදා ගන්න ඕන දෙයක් තමයි අපේ තියෙනවා නිදහස් සෞඛ්‍ය කියලා එකක්. ඒකේ මම දකින්නේ නිදහසක් කොහෙවත් යහපුවම රෝහලට සමහරලට ඇඳ නැහැ. සමහර වෙලාවට බෙහෙත් ටික නැහැ. සමහර වෙලාවට ලී පරීක්ෂණ පරීක්ෂණය කරගන්න මුත්‍රා පරීක්ෂණය කරගන්න එළියට යන්න ඕනේ. ඒ පහසුකම් ටික නැහැ. එතකොට අපේ රටේ ජනතාවට එදිනෙදා ඇතිවෙන මෙවැනි පීඩන විශේෂයෙන්ම දේශපාලඥයා ගාවට යන්න ඕනේ රැකියාවක් ගන්න. හොඳ ඉස්කෝලේකට දාගන්න. මාරු වීමක් කරගන්න. උසස් වීමක් කරගන්නේ මේ රටේ යාන්ත්‍රණය අපි නිර්මාණය කරන්න ඕනේ මේ ලෝකේ කොච්චර දියුණු වුණත් වැඩන්නේ මේ රට කොච්චර දියුණු වුණත් වැඩන්නේ මේ දේශපාලඥයන්ගෙන් යැපෙන දේශපාලන ක්‍රමවේදයක් රට තුල අදටත් මේ මොහොතේ ක්‍රියාත්මක වෙනකොට මම හිතන්නේ එතනින් ඔබට ගිය දේශපාලන ප්‍රවාහයක් අපිට අවශ්‍යයි ඒක තමයි අපි උත්සාහ ගත්තේ රාජ්‍ය සේවා කොමිසම් සභාව දාලා පොලිස් කොමිසම දාලා මේ ආකාරයෙන් මේ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ නිලධාරීන්ට වගකීම් පැවරීම ඒ ඔස්සේ දේශපාලඥයා කියන පුද්ගලයා එතනින් ගලවලා විශේෂයෙන්ම නීති සම්පාදනය කිරීම සඳහා
රටේ පරිපාලනය සඳහා රාජ්‍ය නිලධාරියා භාවිතා කිරීමත් වැදගත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම හිතන්නේ මේ ගමන යනකොට අපිට තාක්ෂණය භාවිතා කරන්න වෙනවා. අපි තාමත් තාක්ෂණය භාවිතා කරන්නේ. අපි තාමත් ඉන්නේ ඉතාමත් අර ඩිජිටල් කාල සීමාවක ඇනලොග් වලටත් පල්ලෙහා. ඉතින් ඒක නිසා මේ මම හිතන්නේ මුළු මහත් රටේම සිස්ටම් එක වෙනස් වෙන්න ඕනේ. රටේම සිස්ටම් එක වෙනස් වෙන්න ඕනේ කියලා ඔබ කියනකොට මේ දේශපාලනයේ සිස්ටම් එක මේ ක්‍රමය පිළිබඳවත් බොහෝ කතා බහට ලක් වෙනවා. දේශපාලනඥය මෙහිදී තාම වැදගත් පුද්ගලෙක් බවට පත් වෙනවා. එතකොට මේ ඇතැම් වෙලාවට ඔබ දකින්නත් ඔබේ පියා කරගෙන ආපු දේශපාලනයේ තියෙන අලුඩුකම ඔබ දකින්න ඇති. එතකොට ඒ කාලයත් එක්ක අනුශාසපු ප්‍රශ්නෙම තව ඉදිරියට අපි ගියොත් එහෙම මේ දේශපාලනඥය වෙනස් වීම කුਈ ආකාරයෙන් සිදුවිද? මම යෝජනාක් ඉදිරියට ඔබට කරනවා මෙහෙම. එකක් දේශපාලනයට එනවා කියන එක දේශපාලනය කියන කාරණාව පිළිබඳව ඒ ක්ෂේත්‍රය පිළිබඳව කිසිම අවබෝධයක් නැතුව වෙනත් මොනවා හෝ හේතුවක් මත අපි ධනය කියලා එක පැත්තක හිතමු නැත්නම් බලය කියලා එක පැත්තක හිතමු ජනප්‍රියත්වය කියලා සලකමු මොනවා හෝ වෙනත් යම් හේතුවක් මත ජනතාව අතරින්දීම හෝ ජනතාවගෙන් කිප දෙන දැන ඇඳුම් කම් මත එන්න පුළුවන් එහෙම අය එනවා නෑ කියන්න බෑ දකිනවා අපි එතකොට මේ සියල්ල වෙනස් විය යුතුයි කියලා ඔබත් අදහස් කරනවද නැත්නම් වෙන අදහසක් ඔබේ තියෙනවද නෑ අනිවාර්යයෙන්ම මම හිතන්නේ ඔබේ අදහස 100%ක් නිවැරදි මම ඒක අනුමත කරනවා මම ඒකට එකඟයි මොකද ඒකට හේතුවක් තියෙනවා අපි මේ දේශපාලන ක්‍රමවේදයත් එක්ක ධනය බලය එහෙමත් නැත්නම් ප්‍රසිද්ධිය තුල දේශපාලන වශයෙන් ඉහළට එන්න පුළුවන් ඒ පුද්ගලයාගේ ගොමනාව ඇත්ත වශයෙන්ම දේශපාලනයට ඇතුළත් වෙලා රටේ ජනතාව වෙනුවෙන් අපේ රට වෙනුවෙන් යමක් කරන්න කොහොමද යාගේ දැක්ම ඒ දැක්ම ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා ඊට හා සමගාමීව පක්ෂ දේශපාලනයට හිර වුණාම සමහර වෙලාවට පුද්ගලයෙකුට තමන්ගේ අනන්‍ය වූ වැඩපිළිවෙලක් තිබුණත් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගන්න බැරි වෙන අවස්ථාවන් තියෙනවා අනිත් එක අපි දකිනවා ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් තමයි මේ ජාතික දේශපාලනේ ආගමට ජාතියට කුලයට ඉලක්ක කරගත්ත දේශපාලන ක්‍රමවේදයක් මේ වර්තමානයේ මේ අපි කතා කරන තප්පරෙත් ලංකාවේ පවතිනවා ඉතින් ඒක මම හිතන්නේ එවැනි තත්ත්වකදී රටට ඉස්සරහට යන්න බෑ ඒතකොට තමන්ගේ ඡන්දදායකයාට කතා කරන්නේ මම මෙන්න මේ ජාතියේ මම මෙන්න මේ ආගමේ මගේ කුලයේ මේකයි ඒකින්ද මට ඡන්ද දෙන්න එතකොට එයා වැඩ කරන්න උත්සාහ ගන්න එන්නේ ඒ කොට්ටාසෙට විතරයි ඒ කොට්ටාසෙට වැඩ කරලා ඒ කොට්ටාසෙ ජනප්‍රියත්වය තියාගෙන ඒකෙන් ඡන්ද ටික අරගෙන ආය නැවතවත පාර්ලිමේන්තුවට හෝ වෙනත් මේ මේ ආයතනයකට යන්න උත්සාහ ගන්න ඉතින් මේ මේ මේක වෙනස් වෙන්න ඕනේ ඉතින් මං හිතන්නේ ජනතාව හැටියට බුද්ධිමත් පිරිසක් අපේ රටේ ඉන්නවා මේක තමයි හොඳම වෙලාව ඒ අවස්ථාව උරගා බලන්න. ඔව් ඒකයි අනුෂ්මට තව එක අවස්ථාවක් දෙන්න මේ මේ කාරණාවෙම තව පොඩ්ඩක් එහාට යා යුතුයි කියලා මම හිතනවා. සමාජ ආචාර ධර්ම සංස්කෘතිය සදාචාරය වගේ කාරණා. ඊළඟට නීතිය මේ ආදී බොහෝ දේවල් සමාජයක රටක යහපැවැත්මට බලපාන බොහෝ දේවල් දේශපාලඥයාට අදාළ නැති බවක් පේනවා. මේ මම මේ කාරණා අහන්නේ ඔබ තරුණ දේශපාලඥයෙක්ස ඔබ දැක්මක් ඇති වෛද්‍ය වෘත්ති එදිලින්න කෙනෙක් මේ මේ ආදී කාරණා මත ඔබ කියනවා වගේ ඔබට ඔය කියන ආකාරයේ චෝදනාත් අපිටත් ඇහිලා නැහැ. ඉතින් මේ සියල්ල මත පදනම. ඉතින් මේක ගැන මොකද ඔබ කියන්නේ? මම හිතන්නේ අපිට පාසල් යන කාලේ ගන්නේ පිදියුත්තාට පුදන් ගරු කරන්. ඒ වගේම අපි අන්නාය කිරෙහිත් සානුකම්පිතව මානසික මට්ටමින් කල්පනා කරන්න අවශ්‍යයි. ඒ වගේම අපි දේශපාලඥයෙක් හෝ රාජ්‍ය සේවකයෙක් හෝ ගුරුවරයෙක් හෝ වෙනත් ඕනම ශේෂ්ත්‍රයක පුද්ගලෙක් නම් අපි නීතියට ඉහළින් නෙමෙයි අපි නීතියට පල්ලැහැන් ඉන්නේ. නීතිය අපිට යටයි. ඒක නිසා මම විශ්වාස කරන්නේ බොහෝ දෙනා ඔබ අහපු ප්‍රශ්නේ නිවැරදි ලංකාවේ හිතනවා දේශපාලඥයා කියන්නේ මේ නීතියෙන් පැන යන්න පුළුවන් නීතිය නමන්න පුළුවන් පිරිසක් කියලා. ඉතින් අන්නේ සංකල්පයෙන් මිදෙන්න දේශපාලඥයම කටයුතු කරන්න ඕනේ. මම හිතන්නේ බොහෝ වෙලාවට දේශපාලඥයා තමන්ගේ බලය භාවිත කරනවා තමන් එක්ක ඉන්න සගයෝ තමන්ගේ අනුගාමිකයෝ යම් කිසි දෙයක් කරපුවම සමහරලාට තමන් වෙන්න පුළුවන් නීතියෙන් පැන යන්න නීතිය නමන්න නීතිය වෙනස් කරන්න ඒ නීතියේ තියෙන අඩුහුළුළු තැන් වලින් රිංගන්න උත්සාහ ගන්නවා. ඉතින් මම හිතන්නේ මේ ක්‍රමවේද වෙනසුන් නැත්තම් ඔබ කියු කාරණේ සත්‍යබවට පත් වෙනවා. සහ ඔබතුමාත් ඉස්සලා සඳහන් කරන මේ 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 මාධ්‍ය මගින් කරන කාර්යය පිළිබඳ අපි ඊයේත් මේ පිළිබඳ ප්‍රශ්න කරා හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයෙක් මෙතනට ආපු නිසා ඔබ තරුණයෙක් විදිහට තරුණ දේශපාලනඥයෙක් විදිහට දැන් මේ
නව මාධ්‍යත් එක්ක සමාජ මාධ්‍යත් එක්ක බොහෝ ගැටීම් කරන්නට සිද්ධ වෙනවා සහ ඒ වලින් පෙරලා ප්‍රහාර එල්ලවෙන ප්‍රමාණය ඊට වැඩි. එතකොට ඒවට මූණ දෙන එකත් වෙනම ආකාරයක අභියෝගයක්. එහෙම තනකයි ඔබතුමාලගේ දේශපාලනේ තියෙන්නේ. දැන් මම හිතන්නේ මේ මේන්ස්ට්‍රීම් මීඩියා ඇතුලේ දේශපාලනය කරනවට වඩා නව මාධ්‍ය ඇතුලේ තමයි ඔබතුමාලගේ දේශපාලනේ තියෙන්නේ. එතකොට එහෙම අවස්ථාවක තමන් පිළිබඳව වගේම තමන්ගේ ප්‍රතිපත්ති පිළිබඳවත් ඔබ විශ්වාස කරනවද සමාජ මාධ්‍ය ඇතුලේ ඉන්න අයගේ විදිහ දැක්කහම ඒක අරගෙන යන්න පුළුවන් කියලා ජනතාව අතරට ඒ ඡන්දදායකය නිසා මෙහෙමයි අපි මේ නව මාධ්‍ය එහෙම නැත්නම් නිව් මීඩියා සෝෂල් මීඩියා ගැන කතා කරනකොට අපි බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ මම හිතන්නේ ලෝකය දියුණු වෙනකොට අපිට ලැබෙන ටූල්ස් තමයි මේවා විශේෂයෙන්ම මේ සෝෂල් මීඩියා කියන්නේ තාක්ෂණයෙන් ඉහළටම ගිය මාධ්‍යකරණයක් අපි රටේ ජනතාව හැටියට මේ භාවිතා කිරීමේදී තාමත් බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ වගකීම් සහගතව කටයුතු කරන්න ඕනේ වගකීම් විරහිතව කටයුතු කරොත් බොරු ප්‍රචාර මඩ අසත්‍ය දේවල් සමාජගත කරොත් ඒක රටට බලපානවා කියන එක ඔබ කල්පනා කරන්න ඕනේ මොකද සමහර වෙලාවට කෙනෙකුගේ ජීවිතයක් වුණත් අහිමි කරන්න පුළුවන් මේ නව මාධ්‍ය ඔස්සේ ඒකට වග කියන පුද්ගලෙක් නැහැ ඔබට මේ ටූල් එක ලැබුණා කියලා ඒක අවභාවිතා කරන්න එපා අර වඳුරට දැලිපිය හම්බුණා වගේ එය භාවිතා කරන්න එපා මොකද මම දකිනවා සමහරල දේශපාලඥයන්ට බැන්නට කමක් නැහැ දේශපාලඥයන්ට මඩ ගවර කමක් සමහරලාට මේ තරුණ ජීවිත අද අහිමි වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා සමහර වෙලාවට මේ කුඩා දරුවන්ගේ අනවශ්‍ය මේ දේවල් මේ 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 සංසරණය වීමත් එක්ක එයාගේ සමස්ත ජීවිතේම අනාගතේම නැති වෙන අවස්ථාවන් අපි දන්නවා ඒක නිසා මං හිතන්නේ ඉතාමත් වැදගත් වෙන කාරණේ තමයි මේ නිව් මීඩියා කියන එක භාවිතා කරනකොට ඉතාමත් වගකීම් සහගතව භාවිතා කරන්නට ඕනි මේ පිළිබඳව මම අධ්‍යයන කරමින් යනවා මේ පිළිබඳව මම මගේ දායකත්වය දක්වන්න මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම සයිබර් හાર્ට් ෆන්ඩ් කියන වැඩසටහන මම තරුණිය පිරිසක් එකතු කරගෙන දැන් මේ වෙනකොට ක්‍රියාත්මක කරගෙන යනවා මේ සයිබර් බුලින් ඒ වගේම මේ සයිබර් ක්‍රයිම් ඔස්සේ මේ රටේ පමණක් නෙමෙයි මුළු මහත් ලෝකෙම මේ වන විට දැඩි පීඩනයකට ලක් වෙලා තියෙනවා ඉතින් මං හිතන්නේ හැම දෙයක්ම හොඳ පැත්තට භාවිතා කරොත් ඒක ඉතාමත් වැදගත් ඒක අනවශ්‍ය ලෙස වැරදි ආකාරයේ භාවිතා කරන ලොකු ප්‍රශ්නයක් දැන් අපි දන්නවා මේ මාධ්‍ය ආයතන ඔබලාට වගකීමක් තියෙනවා ඔබලා වගකීමක් සහිතව තමයි යමක් ප්‍රකාශ කරන්නේ නමුත් මේ නිව් මීඩියා ඔස්සේ වගකීමක් නෑ අවශ්‍ය නෑ Tamanට ඕන කමෙන්ට් එකක් දාන්න පුළුවන් ඕන පෝස්ට් එකක් දාන්න පුළුවන් උදාහරණයකට මක් ගැන මේ ළඟදී මේ පෝස්ට් එකක් හදලා page එක දාලා තිබ්බා මම ජිනීවා යනවා කියලා මේ අර හමුදාවේ නිලධාරියාව නිදහස් කිරීම පිළිබඳව මම කවදාවත් එහෙම දෙයක් කියලත් නැහැ මම එහෙම දෙයක් ප්‍රකාශ කරන්න බලාපොරොත්තුවක් තිබුණෙත් නැහැ මම මේ පිළිබඳව ගිහිල්ලා CID එකේ කම්ප්ලේන් එකක් දානවා මේ පිළිබඳව දැන් මේ වෙනකොට පරීක්ෂණයක් කරනවා හැබැයි මේක මේ දන්නේ නැති අය මේක ෂෙයා කරගෙන යනවා ඒකට කමෙන්ට් දානවා එතකොට මේ මං කියන්නේ යමක් ෂෙයා කරද්දී වුණත් මේක ඇත්තද බොරුද කියලා හොයලා බලලා කරනවා නම් ඒක ඉතාමත් වැදගත්. ඒ වගේම මේක හදන මිනිස්සුත් කල්පනා කරන්න ඕනේ දැන් මේ බොරුවක් හදලා දාපුවාම ඇත්තක්වත් සමාජලාට මිනිස්සු පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මේ සමාජ මාධ්‍ය සහ නිව් මීඩියා අපිට හොඳ දෙයකට භාවිතා කරන්න පුළුවන්. මිනිස්සු දැනුවත් කරන්න මාධ්‍ය ආයතනවල කියන්න බැරි දේ ප්‍රකාශ කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මං හිතන්නේ එහෙම වගකීම් සහිතව කටයුතු කරොත් වැඩගත් කියලා තමයි විශ්වාස කරන්නේ. ඔය වැනි මාධ්‍ය ඇතුලේ පුද්ගලිකත්වයට පහර දීමත් ඒ වගේම ඇතැම් අය තේරුම් අබේරුම් මන්නතු පුද්ගලිකත්වය සම්පූර්ණයෙන් දිගහැර දෙමීමත් මේ ඇතුලේ අපිට පේන තත්ත්වයක් කාර්යදරම ඇතුමා. එතකොට දැන් මේ ගැන යම් රජයක් කටයුතු කරනකොට අපිට පේන ඊළඟ තත්ත්වය තමයි විපක්ෂීන කට්ටිය කියන ඔන්න මීඩියා වලට අත තිබ්බ. ඔන්න මාධ්‍ය වාරණය කරා මාධ්‍යවේදීන්ට තර්ජන ගර්ජන කරා මේම කරා කියලා. ඒක ප්‍රශ්නයක් නේ. මේව පාලනය විය යුතුයි කියලා නේ ඔබ උනත් කියන්නේ අප උනත් කියනවා මේක සාවාද්‍ය තොරතුරු යනවා නම් මනවශ්‍ය දේවල් මේව පාලනය විය යුතුයි. හැබැයි ඒ තැනට ආවට පස්සේක වෙන කතාවක් බවට පත් වෙනවා. නේ මං හිතන්නේ ඒක අපි රටට පෙන්වලා දෙන්න ඕනේ. අපි දත්ත අරගෙන පෙන්වන්න ඕනේ. සිය දිවි නසා ගැනීම මෙච්චර ප්‍රමාණයක් තියෙනවා සමාජ මාධ්‍යයේ බලපෑම් සහිතව. මානසික ලෙඩ්ඩු මේ රටේ මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා
මේ සමාජ මාධ්‍ය බලපෑම් සහිතව ඒ වගේම මෙච්චර ප්‍රමාණයක් වෙනකොට අධ්‍යාපන ශිෂ්‍ය අතහැරලා තියෙනවා මේ මාධ්‍ය මේ සමාජ මාධ්‍ය බලපෑමත් එක්ක මේ දත්ත සහිත රටට පෙන්නලා මේ වගේ බොරු ප්‍රචාර කරන පේජ් තියෙනවා ප්‍රොෆයිල් තියෙනවා ඒවා ඐඩෙන්ටිෆයි කරන්න පුළුවන් ඒවට නීති ගේන්න පුළුවන් මම දැන් Facebook ආයතනයත් එක්ක කතා කරා ඒගොල්ලෝ කැමති ඇමරිකාවේ තියෙන නීති ලංකාවට දෙන්න ඒවා පිළිබඳව ලංකාවේ නීති සම්පාදනය කරන අපේ නිලධාරීන්ව දැනුවත් කරන්න ඒ අනුව රටේ යම්කිසි වාරණයක් නෙමෙයි යම්කිසි ක්‍රමවේදයක් හදන්න මේ හරි ඔබ යමක් ප්‍රකාශ කරනවා නම් ඔබ ඒකට වග කියන්න ඕනේ ඒක ඒකට මේක වාරණයක් නෙමෙයි ඒක මාධ්‍ය වාරණයක් නෙමෙයි ඔබ මේ ආයතනයේ කියන මේ හැම වචනයක්ම ඔබට වගකීමක් දීන ඔබ මාත් එක්ක කොච්චර කතා කරත් හිතින් දෙපාරක් හිතලා කතා කරන්නේ හරි ඒ මොකද හේතුව මේ ආයතනයට වගකීමක් තියෙනවා ඔබට වගකීමක් තියෙනවා මම දේශපාලඥයෙක් හැටියට මම මෙතන කතා කරන එක පිළිබඳ මට වගකීමක් තියෙනවා කිසිදු වගකීමක් නැතුව වගකීම් විරහිතව කටයුතු කරන පුද්ගලයෙක්ට නීතිය ක්‍රියාත්මක කරන්න බැර නම් මේ රටේ ඒක ලොකු ප්‍රශ්නයක් ඉතින් ඒක නිසා මං හිතන්නේ මාධ්‍යට වාරණයක් නෙමෙයි වගකීම් සහිතව කටයුතු කරන්න පුළුවන් නීති සම්පාදනය කිරීමක් ඉතාමත් වැදගත් කියලා මම විශ්වාස කරනවා. ඔව්. දැන් අපි මේ මේ වෙලාවේ කතා කරන තව කාරණාවකට යමු. MCC Millennium Challenge Corporation ගැන අහුවත් ඔබට යමක් පිළිතුරු දෙන්න පුළුවන්ද? පුළුවන්. ඔව්. මේ වෙලාවේ චෝදනාවක් තියෙනවා පහුගිය රජය කාලේ 2017-2018 දී විටක බිලියන 7.6ක් විටක බිලියන 2.4ක් ලැබුණා. ඒවට වෙච්ච දෙයක් නැහැ ගිඩුම් ගත වෙලා නැහැ කියන්නේ. මම හිතන්නේ අපේ රජය තුල මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ෆන්ඩ් එක පිළිබඳව සාකච්ඡා වුණා ඒ පිළිබඳව වාර්තා වුණා ඒ පිළිබඳව දත්ත තොරතුරු එකතු කරා ඒ වගේම විශේෂයෙන්ම මේ පිළිබඳව කතාබහට ලක්ුණේ පැවතිච්ච ජනාධිපතිවරණයේ සමයේදී එතකොට වර්තමාන රජය පත් වෙලා මාස 6ක් 7ක් වෙනවා මේ අය මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් මේ ගිවිසුම අත්සන් කරන්න අවශ්‍ය කරන පිබුරුපත් සකස් කරමින් යන්නේ. ඉතින් ඒකට අවශ්‍ය කරන දත්ත සොයමින් ඒකට අවශ්‍ය කරන අපි කියන්නේ එක්ස්කියුස් හදාගෙන ඒවා කරගෙන යන මේ අවස්ථාවක මේ රටේ ජනතාවගේ ඔළුවට මේ අයමයි දැන් මේ මේ රට දෙකට වෙනවා මේ රටේ ඇමරිකාවේ රට ඇමරිකානු කොලනියක් වෙනවා පදනම් විරහිතව ගොඩක් දේවල් මේකයි ප්‍රකාශ කරා. මේ ප්‍රකාශ කරපු ඒවා निराකරණය කරන්න, નિවර්දි කරන්න අද උත්සාහ ගනිමින් පවතිනවා. මේ අයට යම් කිසි ආකාරයේ මේ පිළිබඳව පැවතිච්ච ආණ්ඩුව තුල ගැටලුවක් තියෙනවා නම් නීති ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේකට සම්බන්ධය දැන් ජනාධිපතිවරයා. රටේ ජනාධිපති හිටපු. දැන් ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතු වෙලා මේ පොදු ජන එක්සත් පෙරමුණත් එක්ක. එහි මම හිතන්නේ සංධානයේ එතුමා සභාපතිවරයා. ඒක නිසා එතුමන්ලට නීති ක්‍රියාත්මක කරන්න පුළුවන්. එතුමන් නොදැන හිටියා වෙන්න බෑනේ. ඉතින් ඒක නිසා මේ පිළිබඳව දේශපාලන කෝණයෙන් බලන්නේ නැතුව මොකද ඒ අයමයි නැට්ට පාග ගත්තේ. මැතිවරණ සමයේදී මේ මේ පිළිබඳව කියපු කරපු දේවල් දැන් වමාරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා දැන් මේ කමිටු දානවා. ඒ දාන කමිටු වලින් වාර්තා ගන්න උත්සාහ ගන්නවා. තවත් කාරණා ඒගොල්ලෝ මතු කරන්න උත්සාහ ගන්නවා. ඉතින් මේක චිත්‍රපටයක් වගේ බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. දැන් ඔබතුමා කිව්වට මේ එක්ස්කියුසස් හදාගන්න, හේතු හදාගන්න හදනවා කියලා මේක අස්සම් කරගන්න කොහොම හරි. මේ අපි දැක්ක අතුරේ රතන ස්වාමීන් වහන්සේත් කියනවා මේක මුලින් අස්සම් කරන්න සූදානම්ක් තිබ්බා කියලා. නමුත් දැන් ඊයේ ආව වාර්තාව කමිටු වාර්තාවත් එක්ක සඳහන් වෙන්නේ මේකින් රටට තියෙන බලපෑම්. එතකොට වෙනත් විදේශ රටවලට දැනට ඇති වෙලා තියෙන බලපෑම් නේපාලේ පවා මේ වෙනකොට උද්ඝෝෂණ සිද්ධ වෙමින් පවතිනවා. ඒක නිසා අර අපි අස්සම් කරන්නේ නැහැ වගේ එකක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඊයේ කැබිනට් තියෙන දනුන්දි මේ මාධ්‍ය හැමෙත් සඳහන් කරනවා අපි අස්සම් කරන්නේ නැහැ කියලා. එතකොට එහෙම කියද්දි මේක මේ එක්ස්කියුස් හැවිල්ලක් වෙන්න බෑ නේද? ඔබතුමියත් මමත් මේ රටේ තවදුරටත් මේ මැතිවරණයෙන් පස්සේ ජීවත් වෙනවානේ. එතකොට අපි බලමු මොකද්ද මේ අය කරන්න උත්සාහ ගන්න කියලා. මම අද එක කතාවක් කියන්නම්. ඒ තමයි මේ වර්තමාන රජයේ ඉවසීම, රජයේ මේ කල්කිරියාව, මේ චිත්‍රය බැරි වෙලාවත් මේ මැතිවරණය මේ රජය දින්නොත් හත්පසින්ම වෙනස් වෙනවා. එතකොට ඔය කියපු කතා වෙනස් වෙනවා. දැන් ඊයේ මම දැක්කා මාධ්‍ය වැඩසටහනකදී ප්‍රවෘත්ති විකාශනයේදී කියනවා එක්කෙනෙක් කියනවා මේ කරුණම්මාන් ඔය කට තියෙන පළියට කියුවට මෙයා කරපු දේවල් ඔය කියලා නෙමෙයි මේ එයාගේ පුරුද්දක් තියෙනවා කරපු දේ මේ දෙගුණ තෙගුණ කරලා කියන
හරිද අර කබර ගෝයා තල ගෝයා කරනවා වගේ වැඩනේ ඉතින් මේ කියන්නේ හරිද ඉතින් අපේ රටේ කතාවක් තියෙනවා මේ අපි කොණ්ඩේ බැඳලා නැහැ කියලා අපි කොණ්ඩේ බැඳලා නැහැ ඉතින් මේ අය එක පාට මොනවාද කිව්වේ මේ අයමයි කිව්වේ MCC එක මහා යක්ෂයෙක් රාක්ෂයෙක් රට බිලා ගන්නවා රට බෙදනවා රට කොලනියක් කරනවා ඇමරිකානු කියලා ඒ කියපු ඇමතිවරයාම ඇවිල්ලා ටීවී කියන මේක 70%ක් හොඳයි ඉතින් ඒක නිසා ඔය වාර්තා මොනවා දුන්නත් ඔය කමිටි මොනවා දුන්නත් අන්තිමට මේගොල්ලෝ කරන්නේ මේගොල්ලන්ට ඕන දේ හරි බැරි වෙලාවත් මේ ආණ්ඩුව මං විශ්වාස කරන හැඹින් නැහැ කියලා බැරි වෙලාවත් 10%කින් හරි දින්නොත් මතක තියාගන්න මෙයා අනිවාර්යෙන්ම එයාට ඕන දේ කරනවා බැරි වෙලාවත් මේ ආණ්ඩුව දින්නොත් මේ ආණ්ඩුවට දිනන්න බැරි වෙන තැන හේතු මොනවාද ගොඩක් දේවල් තියෙන අද රටේ ආර්ථිකය බලන්න අද රටේ මිනිසුන්ට මොන තරම් අපහසුයෙන් මිනිස්සු ජීවත් වෙන්නේ මේ රටේ මෙයා මොකද්ද කිව්වේ තෙල් මිල අඩු කරන්නේ නැහැ ඒ වෙනුවට පරිප්පු සාඩින් වලට සහන දෙනවා කිව්වා අද සාඩින් කීයද 200 මං හිතන්නේ 60ක්ද කොහෙද හරි පරිප්පු කීයද එතකොට හාල් දෙනවා කෝ 80 90ට අද හාල් කීයද හරි එතකොට දැන් ඔබ මම එනකොට දැක්ක ඔබ කියනවා කහ හොරෙන් ගින්නලා කියලා මිනිසුන්ට කණ්ඩ තියෙන ටික නැහැනේ රටේ කණ්ඩ නැහැනේ දැන් පොහොර ගන්න තියෙනවද මේ රටේ මේ රට කෘෂිකාර්මික රටක් මුදල් රටේ මේ වගා කරන්න බැරි නා ඒකට අවශ්‍ය කරන ප්‍රතිපාදන නැත්තම් රට තුල හරි එතකොට කන බොන ටික අද ඉහළ ගිහිල්ලා තියෙනවා නා මේ වෙන විට ලෝකෙ තෙල් මිල අඩු වෙලා තියෙනවා ඩීසල් පෙට්‍රල් ලාම්පු තෙල් මිල අඩු කරන්න පුළුවන් ගොවියා කම්කරුවා ශ්‍රමිකයා දීවරයා යැපෙන්නේ ලාම්පු තෙල් වලින් එතකොට ඒ මිල අඩු කරන්නේ නැහැ මේ අය හරි අද මේ ගල් අඟුරු මේ මිල ලෝකේ පහළ ගිහිල්ලා තියෙනවා ඒක අඩු කරා නම් එහෙම විදුලි බිල කොච්චර අඩු වෙනවද අද මාස 3ක විදුලි බිල ඇරියස් එක ගහලා තියෙනවා මම ඊයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ටැංකියකට ගියා මාසෙකට රුපියල් 7-800ක් බිල් ආවායට රුපියල් 2500 විතර මේ එක මාසෙකට ඇවිල්ලා කොරෝනා කාල සීමාව තුළ කොහොම මේ බිල් හැදුවත් දන්නේ ඊට පස්සේ වතුර බිල් ඊට පස්සේ ලීසින් වාරික ඊට පස්සේ අද මොකද වෙලා තියෙන්නේ හොටෙල් ශේෂය කඩාන වැටලා තියෙනවා ව්‍යාපාරික කඩා වැටලා තියෙනවා අර 104 දෙනවා කිව්ව මේ මේ ණය දෙන්නේ නැහැ එතකොට මේ බැංකු වලින් සහන දෙන්නේ නැහැ අද රටේ ආර්ථිකය කඩාගෙන වැටලා තියෙන්නේ රටේ කොහෙද ජාතික ආරක්ෂාවක් තියෙන්නේ රටේ මේ 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 ත්‍රිරෝද සංගමේ සභාපතිට ගහලා මරනවා මහ දවාලේ මොන ශ්‍රී ලංකන් ගුවන් සේවයට ආයත් ඒ නිලධාරියා එයා වෙඩි තියලා මරනවාද 100 දිය වෙනසා ගන්නවද මොකද්ද වෙලා තියෙන්නේ මේ රටේ එහෙම මහපාරේ මිනිත්තු 100 දිය වෙනසා ගන්න වෙඩි තියාගෙන තුවක්කු එහෙම තියෙන්නේ මේ මේ රටේ කෝ ජාතික ආරක්ෂා මේ රටේ කෝ ආර්ථික කළමනාකරණය මේ රටේ මිනිස්සු අද පීඩණයෙන් ඉන්නේ මේ රටේ මිනිස්සුන්ට අද නව වැඩපිළිවෙලක් අවශ්‍යයි ඒක නිසා මේ රජය කළමනාකරණය කිරීම සඳහා යන ගමන් මාවත අපි පිළිගන්නේ හොඳයි මේ මට හිතුණා අද කවියකින් අවසන් කරන්න. ඒකට පෙළඹෙවෙ මෙතුමා මේ මේ අද අවන්ත අද මේ ප්‍රියන්ත කොඩිපිලිගේ අද පුවත්පතේ කවි පෙළ ෆ්‍රයිඩේ බුලට් තම වැඩ කිඩ නිසා හමුදාවක් මැරුණා. දැක්කද ගහපු හැටි පම්පූර්ය කරුණා. සමහරු ඔහු රකින්නට ඔහු වට පිරුණා. ඇහෙනවා කබර ගොයි තල ගොයි වරුණා. බොහොම සුති මේ කාල වේලාව ඇතුළත අපි අහපු දේවල් බොහොම පැහැදිලි පිළිතුරු ලබා දුන්නා නේද අනුෂි ඔව් අපි සුබපැතුම දෙක් කරනවා ඉදිරි මහමැතිවරණයේදී ඔබතුමාටත් තරුණ දේශපාලනඥයෙක් විදිහට තාරුණ්‍ය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට යන්න හැකියාව ලැබෙන්න කියලා අපි ආපහු හමු වෙමු සියත අපේ දේශපාලන වේදිකාව එමනම් අපි අදට සියත මෝර්නින් ෂෝ තුලින් සමු ගන්නවා 26 වෙනි දින සිකුරාදා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.